අනාගත භය සූත්‍රය. ඒ දේශනාවේ බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි මෙන්න මේ විදිහට හිතලා අනාගතය ගැන බියක් ඇති කරගෙන වීරිය වඩන්න. ඒ බිය ඇති කරගන්න වීරිය වඩන්න. ඒ තමයි කෙලෙස් සහිතව ප්‍රමාද වෙවි ජීවත් වෙද්දි කොයි මොහොතේ මාව අමනුෂ්‍යයන්ගේ ගොදුරක් වෙයි දන්නේ කියලා හිතන්න කියලා. පස්සේ බැරියය සිල් රකින්න ඕය භාවනා කරන්න ඕවට කල් තියෙනවා කිය කිය ඉන්න අතරේ කොයි මොහොතේ හරි අමනුෂ්‍යයන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. ඊට කලින් මං අප්‍රමාදීව ධර්මී පිහිටලා සිල්වත් ගුණවත් මගේ ආරක්ෂාව හදාගන්න. මම අමනුෂ්‍යයන්ගෙන් අනතුරක් නොවන විදිහ ආරක්ෂිත භාවනාවෙන් සීලෙන් මගේ ජීවිතේ මං ආරක්ෂා කරගන්න. මං කොහොම හරි මේ භයානක සසරින් ගැලවිලා යනවා. කාගේවත් ගොදුරක් වෙන්න කලින් කියලා පිළි වඩන්න කියලා. එහෙමනම් අපිට පේනවා මේ යන සංසාර ගමනේ ඒ අනතුර විපත අපිට තියෙන අපේ ඇස් දෙකට නොපෙනුණාට. ඒ නිසා ඒ වෙනුත් ආරක්ෂා වෙන ක්‍රමේ ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒක නොදන්න කෙනා තමයි බොහෝ වෙලාවට නොයේක් තැන්වල ගිහිල්ලා තමන්ගේ ජීවිතේ තව තවත් විපතට අමාරුවේ වැටෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනාට දෙවියන්ගේ පිහිට තියෙනවා. සතර වරන් දෙවියන්ගේ ඒ අයගේ ආරක්ෂාව පිහිට රැකවරණේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සීලෙන් ශක්තිමත් වෙන්න, මෛත්‍රිය වඩන්න, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්න. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතය තුළ ඒ ආරක්ෂාව රැකවරණය ධර්මානුකූලව හදාගන්න පුළුවන්කම තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙමු සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වූයේ ඌරගස් මංහන්දිය කොරකීන ලිපිණියේ පදිංචි ජුනි මාස 11 වන දින පස්වන උපන්දිනය සමරන ශිනුලි දහම්සා දේනියට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයකට සෙත්පතා ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව ඵලයෙන් ශිනුලි දහම්සා දේනියට ග්‍රහදුස් අපල ඇතනම් ඒවා දුරුවී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. උපන්දිනේ වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නේ ශිනුලි දහම්සා දියණියගේ ආදරණීය පියාණන් නිරෝෂ් වික්‍රමනායක මහත්මා සමගින් දයාබර මෞතුමිය, සුරංගී මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අටා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා, ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයට එකතු වෙන්නේ. පිංගතුනේ, අද අපි මේ ධර්මානුශාසනාවෙන් ඔබට විශේෂයෙන් පැහැදිලි කරලා දෙන්නේ කෙනෙකුගේ ජීවිතයේ තුල මේ ධර්ම මාර්ගයේ වඩාගෙන යද්දී නොපෙනෙන බලවේග වලින් කෙනෙකුට ඇතිවන කරදර, බාධා, විපත් ඉදිරියේ අපි කොහොමද ධර්මානුකූලව අපේ ආරක්ෂාව හදාගන්නේ? අපි කොහොමද ධර්මයෙන් ආරක්ෂා වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මේ අමනුෂ්‍ය බලවේග, සමහරට යක්කු යක්ෂණියෝ මේ නොපෙනෙන බලවේග වලින් ඇතිවෙන විපත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොයි විදිහටද? එවැනි කරදර විපත් ඇති වෙනකොට අපි ඔළුව ගිනි ගත්තා වගේ දේවාල ගානේ දුවලා තවත් අමාරු වැටෙන්නේ නැතුව තව තවත්
විපතකට පත්වෙන්නේ නැතුව තෙරුවන් සරණගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කොහොමද ධර්මය තුළින් තමන්ගේ ආරක්ෂාවක් හදාගන්න. පිංගතුනේ අපි ඉස්සලා බුද්ධ දේශනා කීපයක් ගැන කතා කරමු. ඔබට එතකොට පැහැදිලි කරගන්න පුළුවන් මේ අමනුෂ්‍යයන් මිනිස්සුන්ට කොයි විදිහටද බලපෑම් කරන්න, අමනුෂ්‍යයන්ගේ කරදර කොහොමද කෙනෙකුට ඇතිවෙන්. ධර්මයේ තියෙනවා සත්ති සූත්‍රය කියලා. මේක සංයුත්ත නිකායේ සඳහන් වෙන දේශනාව. සත්ති, සත්ති කියන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක්. මේ ආයුධය උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ කරපු දේශනාව. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, ඉතාමත් තියුණු ආයුධයක් තියෙනවා දෙපැත්තම මුවහත් වෙච්ච. ඔබ සිහිපත් කරගන්න, කඩුවක් කියලා හිතන්න. දෙපැත්තම කැපෙන ඉතාම මුවහත් කරපු කඩුවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් මේ අර කැපෙන පැත්ත කඩුවේ අතින් අල්ලගෙන ඕක මිරිකනවා, අඹරන්න හදනවා, නමන්න හදනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ඔහුට කුමක් වෙයිද? ඔහුගේම අතපය කැපිලා තුවාල වෙලා ලේ ගලලා ඔහු විපතට පත් වෙනවා. එතකොට දෙපැත්ත කැපෙන ඉතාමත් තියුණු කඩුවක් අතින් අඹරන්න, නමන්න, තලන්න, පොඩි කරන්න ඒ මුවහත අල්ලගෙන දඟලන කෙනාමයි වෙහෙසට පත් වෙන්නේ, අමාරුවේ වැටෙන. බුදුරජාන් වහන්සේ වදාළ, මහණෙනි, අන්නේ වගේ තමයි මෛත්‍රී භාවනා වඩන, හොඳ සිල් ගුණධම ආරක්ෂා කරන, මෛත්‍රී සමාධිය වඩාගෙන ඉන්න, මෛත්‍රිය පුරුදු කරන කෙනෙකුට යම් අමනුස්සේ කරදර කරන්න උත්සාහ කරන, යම් යක්ෂයෙක්, යක්ෂණියෙක්, අමනුස්සයෙක්, යම්කිසි නොපෙනෙන බලවේගයක යම්කිසි කෙනෙක් ඒ මෛත්‍රිය වඩන කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් කරන්න උත්සාහ කරොත් ඒ කෙනාටත් වෙන්නේ අර දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක් අතින් මිරිකන්න, නමන්න, පොඩි කරන්න ගිහිල්ලා තමන්ගේ මතපය කැපිලා වෙහෙසට පත් වුණා වගේ අමනුෂ්‍යමයි කියන අනතුරේ වැටෙන. අමනුෂ්‍යමයි දුකටපත් වෙන්නේ. ඒ අමනුෂ්‍යමයි වෙහෙසටපත් වෙන්නේ. ඒ නිසා මහණෙනි, මේ අමනුෂ්‍යයන්ගෙන් වන විපත්, කරදර, බාධා, හිරිහැරවලින් ආරක්ෂා වෙන්න නම් හොඳම ආරක්ෂාව තමයි මෛත්‍රිය වැඩීම. මෛත්‍රිය බලවත් කිරීම කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතයේ යම්කිසි හිම කරදරයක්, විපතක්, මොනවා හරි ඔබේ ජීවිතයේ අමනුෂ්‍යය සම්බන්ධයෙන් මිනිසෙකුට ඇති වෙනවා නම් ඔබ පුරුදු කළ යුතු, බලවත් කරගත යුතු බලවත්ම ආරක්ෂාව තමයි මෛත්‍රිය බලවත් කිරීම. ඒ මෛත්‍රියෙන් ඔබ ආරක්ෂා වෙන්නට ඕන. ඊළඟට තවත් දේශනාවක් තියෙන කුල සූත්‍රය. සංයුත්ත නිකායේ සඳහන් මේ කුල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනාවෙත් පෙන්නන්නේ මෛත්‍රී භාවනා වඩන කෙනා කොයිතරම් ආරක්ෂා වෙනවද මේ අමනුෂ්‍යයන්ගෙන් වන විපත්වලින්. බොහෝ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපමා මුල් කරගෙන. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උපමාවක් තුලින් සමහර කාරණාවක් හොඳින්ම කෙනෙකුට වටහලා දෙන්න පුළුවන්කම තියෙන. මේ කුල සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා. ඒ කාලේ බුදුහාඳුරෝ වැඩ හිටිය කාලේ ගම් පහරපු හොර කණ්ඩායම් ඉඳලා තියෙන හොරු, ගෙවල් වලට පාන පැනලා ගෙවල් වල බඩු මුට්ටු හොරකම් කරගෙන ගිය හොරු. එතකොට ඉස්සර ඒ හොරු හොරකමේ ගිය ආකාරයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි, මේ හොරු දැන් අද වගේ, අද අපි ජීවත් වෙන සමාජයට වඩා මීට අවුරුදු 2500කට වඩා එහා බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ජීවන ක්‍රමය, පරිසරය, අපි ඒ කාරණා තේරුම් අරගෙන තමයි මේ උපමාවල් අපි ගලප ගන්නට ඕනේ. එතකොට අද තියෙන මේ දියුණු තාක්ෂණයත් එක්ක හොරකමේ යන හොරුන්ට වඩා එදා හොරකමේ ගිය හොරුන් හොරකම් කරපු ආකාරේ බුදුහාඳුරෝ විස්තර කරන, මහණෙනි, ඒ කාලේ හොරු රාත්‍රී එනවා කරුවලේ. ඉස්සර ඉතින් වීදි පහන් මේ නගරවල එහෙම ආලෝක නැහැ. කරුවලේ රාත්‍රී කාලේ බොහොම අන්ධකාරයි. මේ හොරු ගෙදරකට පලින්න කලින් ඕන හොරෙක් ඉස්සල්ලා අධ්‍යයනය කරනවා, මේ ගෙදර කවුද ඉන්නේ, පිරිමි වැඩිපුර ඉන්න ගෙයක්ද. ගෙදර පිරිමි 4-5 දෙනෙක්, හොඳ හැඩි දැඩි ශක්තිමත් පිරිමි ඉන්නවනම් අර හොරු ඒ ගෙවල් මගහරිනවා. මේ ගෙවල් බිඳින්න ගිහිල්ලා ගෙවල් වලට රෑ පනින්න ගිහිල්ලා අපිට මැරුම් කන්න වෙනවා කියලා හොරු පිරිමි වැඩිපුර ඉන්න ගෙවල් මගහරිනවා. ඒ ගෙවල් වල පිරිමි නැත්නම් කාන්තාව විතර නම් ඉන්නේ, බොහොම බය පක්ෂපාති, බය කරගන්න පුළුවන් නම්, ඊළඟට වටිනා දේවල් තියෙනවා නම්, හොරකම් කරන්න පුළුවන් දේවල් තියෙන තැන්
හොඳට බලල අධ්‍යයනය කරලා කාන්තාව ඉන්න ගෙවල්වලට බය නැතුව හොරු සැලසුම් කරනවා කියන ගෙවල් බිඳින්. එහෙම බිඳින්න එන හොරු රාත්‍රී කාලෙ ඉස්සල්ලා ජනේලයක් තමයි ගලවන්නේ. කොහොම හරි ජනේලයක් පන්න ගන්න. මේකේ අගුල පන්නගෙන ජනේලෙ කඩලා ඉස්සල්ලාම කරන්නේ ලීයක දවටලා මුට්ටියක් හිමීට ගෙට ඇතුල් කරනවා. ඒකට හේතුව අර ජනේලෙ ගලවන හඬ ඇහිලා ගෙදර මිනිස්සු බය වෙලා රැයට පොල්ලක් හරි අරගෙන ජනේලෙ ළඟ ඉඳලා ඔළුව දාපු ගමන් පොල්ලකින් ගහන්න පුළුවන්. ඒ බයට ඉස්සල්ලාම කරන්නේ ජනේලෙ ගලවපු ගමන් ඔළුව දාලා ගෙට බහින්නේ ලීයක දවටලා මුට්ටියක් ගෙට ඇතුල් කරන. ඒ මුට්ටියට පොළු පාරක් නොවැදුනොත් අන්න බය නැතුව ඔළුව දාලා ගෙට බහිනවා. අර ගෙදර මිනිස්සු බය කරලා වස්තුව පැහැරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව එදා විස්තර කරලා කියනවා, මහණෙනි හොරු හොරකම යන්නේ ওই විදිහට. අමනුෂ්‍යයොත් ওই වගේ කියලා හිතන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෛත්‍රී වඩන කෙනා, හොඳ සීල ගුණ දහම් රකින මෛත්‍රී භාවනා වඩන කෙනා පිරිමි වැඩිපුර ඉන්න ගෙයක් වගේ ආරක්ෂිතයි. එතකොට ඒ පිරිමි වැඩිපුර ඉන්නවා නම් ඒ ගෙදර හොරු ඒ ගෙවල් මගහරිනවා. අමනුෂ්‍යයොත් එහෙම තමයි. මෛත්‍රී වඩන සිල්වත් කෙනා මගහැරලා යනවා. එයාට ලඟ වෙන්නේ නැහැ. එයාට අනතුරක් කරන්න හිතන්නේවත් නැහැ. දන්නවා අපි අමාරු වැටෙනවා. ඒ නිසා යමෙක් සිල්වත් නම් මෛත්‍රිය වඩනවා නම් අමනුෂ්‍යයෝ එයාව මගහරිනවා. එයාට බයයි. හැබැයි යම් කිසි කෙනෙක් සීලාදී ගුණධර්ම පුරන්නෙත් නැහැ, මෛත්‍රිය වඩන්නෙත් නැහැ. නිතර තරහෙන්, ද්වේෂයෙන්, කේන්තියෙන්, ඉරිසියාවෙන් ගුණධර්මයක් පුරුදු කරන්නේ නැතුව ජීවත් වෙන කෙලෙස් බලවත් වෙච්ච කෙනා, බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාව විතරක් ඉන්න අනාරක්ෂිත තැනක් වගේ එයා අනාරක්ෂිතයි. අමනුෂ්‍යෝ කිසිම බයක් සැකක් නැතුව එවැනි ගෙවල් බිඳින්න සැලසුම් කරනවා. අර හොරු ගෙවල් වලට පනිනවා වගේ අමනුෂ්‍යෝ ඒ අයගේ ශරීරවලට රිංගනවා කියලා. අර ගෙවල් ඇතුළට බහිනවා. එතකොට අමනුෂ්‍යෝ ඒ මෛත්‍රිය වඩන්නේ නැති සිල්වත් කෙනාගේ ශරීරයට ඇතුල් වෙලා එයාව තමන්ගේ ග්‍රහණයට ගන්නවා කියලා. එහෙනම් අපිට පේනවා බුදුහාඳුරු මේ දේශනාවල පෙන්නනවා අමනුෂ්‍යෝ මිනිස්සුන්ගේ ශරීරවලට ඇතුල් වෙනවා. හැබැයි එහෙම ඇතුල් වෙන්නේ සීලාදී ගුණධර්ම පුරන්නේ නැති, මෛත්‍රිය වඩන්නේ නැති, ධර්මීය පුරුදු කරන්නේ නැති අය අනාරක්ෂිතයි. අමනුෂ්‍යයෝ බය නැතුව ඒ අයගේ ශරීරවලට ඇතුල් වෙනවා. ඒ අය ආරක්ෂාවක් නැති අමනුෂ්‍යයෙකුට ලඟ වෙන්න පුළුවන් අය. හැබැයි යම් කිසි කෙනෙක් සීලාදී ගුණධර්ම පුරනවද, මෛත්‍රිය වඩනවද, ධර්මානුකූලව ජීවත් වෙනවද, එයා පිරිමි වැඩිපුර ඉන්න ගෙයක් වගේ ආරක්ෂිතයි. අර හොරු ඒ ගෙවල් මගහරිනා වගේ අමනුෂ්‍යයෝ ඒ අය මගහැරලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව උපමා විස්තර කළා. එදා දේශනා කරා, මහණෙනි ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන විපත් වලින් බේරෙන්න නම්, මේ අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන කරදර බාධා වලින් ආරක්ෂා වෙන්න නම් මෛත්‍රියමයි වඩන්න ඕනේ. සීලාදී ගුණධර්මමයි පුරුදු කරන්නට ඕනේ. එහෙමනම් දැන් ඔබට මේ දේශනාව වලින් පේනවා සත්‍ති සූත්‍රය, කුල සූත්‍රය, මේ වගේ දේශනාව වලින් අපිට පේනවා යම්කිසි කෙනෙකුට අමනුෂ්‍යයේ කරදරයක්, බාධාවක්, හිරිහැරයක් ජීවිතේ ඇති වෙනවා නම් එයා සීලාදී ගුණධර්ම වලින් බලවත් වෙන්නට ඕනේ. මෛත්‍රිය දියුණු කර ගන්නට මෛත්‍රිය තමයි හොඳම ආරක්ෂාව. ඔබ අහලා තියෙන අපි කවුරුත් දන්න මේ අමනුෂ්‍යය ගැන ධර්මයේ සඳහන් වෙන දේශනාවක් තියෙනවා. මේ දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝමින් කරපු බලවත්ම දේශනා කීපෙන් එකක්. ඒ තමයි ආටානාටිය සූත්‍රය. ඔය පිරිත් ගෙවල් වල ආටානාටිය සූත්‍රය කියනකොට සමහරලාට ඔබ දන්නවා ඇති, සමහරු නිකන් ඒ වචනේ ඇහෙනකොටත් බයයි. ආටානාටිය කියන මොකද මේ දේශනාවේ සමහර කොටස් ඒ යම් යම් පිරිත් ස්වරයන් එක්ක බොහොම උච්චස්වරයෙන් සජ්ජහායනා කරද්දී බොහෝ වෙලාවට මේ දේශනාව ගැන බොහෝ දෙනෙක් කියවලා අධ්‍යයනය කරලා මොකද්ද මේ දේශනාවේ තියෙන්නේ කියන අර්ථය තේරුම් නොගත්ත නිසා සමහරු මේ දේශනාව කියන්න බයයි. ගෙවල් වල පිරිත් දානකොට දාන්නත් බයයි. මේ දේශනාවේ තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට එදා රාත්‍රී කාලේ රාත්‍රී මැදියම් යාමේ තමයි බුදුරජාණන් වහන්සේ වෙන් කරේ දෙවියන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යයන් වේවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ඉන්නේ රාත්‍රී මැදියම් යාමේ. රාත්‍රී 10ත් පාන්දර 2ත් අතර මේ කාලේ තමයි
බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන මේ දෙවිවරු ඒ අයගේ ප්‍රශ්න ගැටලු අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම කාරණා විමසන වෙලා. උන්වහන්සේගේ දිනචරියාවේ දෙවියන්ට වෙන් කරපු කාලේ. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ ලෝකේ සියු දිසා පාලනය කරන ප්‍රධාන දෙවිවරු හතර දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ධෘතරාෂ්ට කියන මේ සතර වරන් දෙවියන් හතර දෙනා. ඒ හතර දෙනා මේ ලෝකේ සියු දිසාවන් පාලනය කරන චාතුම්මහරජික දෙව්ලොව ඉන්න බලසම්පන්න දෙවිවරු. එතකොට සියු දිසා පාලනය කරනවා කියපුවා ඔබ මේ මනුස්ස ලෝකේ ගැන හිතන්න එපා. ඒ දෙවිවරු ඉන්නේ දිව්‍ය තලවල. චාතුම්මහරජික දිව්‍ය තලේ. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළ අහසේ පිහිටලා තියෙන දිව්‍ය තලයක් හැටියට ධර්මයේ පෙන්න. ආකාෂ්ඨ භූමාෂ්ඨ කියන දේවතාවරු ඇතුළු, ඒ කියන්නේ අහසේ යොදුන් 42000ක් ඉහළ අහසේ ඉඳන් මේ පොළොව තලයේ දක්වාම සීමාව ඒ චාතුම්මහරජික දෙවියන්ගේ දිව්‍ය සීමා ගණයට යටත් වෙනවා. ඒ අතර පොළොව ආශ්‍රිත ඉන්න යම් යම් දේවතර, අපි කියන්නේ භූමාට දේවරු කියලා පොළොව ආශ්‍රිත ඉන්නයි. ඉහළ අහසේ විමන් මවාගෙන ඉන්න දේවතාවු ඉන්නවා. ඒ අයට කියන ආකාෂ්ඨ දේවතාවු. එතකොට ඔය අතර ඉන්නවා කැලෑවල, ගල්ලෙන් වල වෙන්න පුළුවන්, මහ වනාන්තර වෙන්න පුළුවන්, සොහොන් වල වෙන්න පුළුවන්, යක්කු, යක්ෂණියෝ, අමනුෂ්‍යෝ. ඒ අය අතර ප්‍රධාන කොටස් හතරක් බුදුහාඳුරෝ පෙන්වනවා. යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්දරව කියලා. එතකොට මෙන්න මේ හතරේ අධිපති භාවයේ දරන ඒ අයගේ පාලනය කරන බලසම්පන්න දේවතාවරු හතර දෙනෙක් යටතේ තමයි මේ අය පාලනය වෙන්නේ. උතුරු දිසාව පාලනය කරන වෛශ්‍රවණ දෙවියන් යටතේ තමයි යක්ෂ කොටස පාලනය වෙන්නේ. යක්කුන්ගේ අධිපති දේවතාව තමයි වෛශ්‍රවණ වෙසමුණි දෙවියෝ. එතකොට මේ සතරවරන් දෙවියන් හතර දෙනා යටතේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනා පාලනය කරන්නේ ඒ අය. ඒ දෙවියන් හතර දෙනා තමන්ගේ පාලනය යටතේ ඉන්න මේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්දරව කියන මේ අයත් එකතු කරගෙන සතරවරන් දෙවියන් එදා අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රාත්‍රී මැදියම් යාමේ උන්වහන්සේ මුණ ගැහෙන්නේ නේ. එහෙම ඇවිල්ලා ඉස්සල්ලාම සතරවරන් දෙවියන් හතර දෙනා පිළිවෙලින් බුදුරජාන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් ඒ අය ඉන්නවා. ඊළඟට ඒ අය පිටිපස්සෙන් අර එක්කරගෙන ආපු යක්කු, යක්ෂණියෝ, ඒ අය ගැන ධර්මයේ සඳහන් වෙනවා කණ්ඩායම් ගණනාවක්. යක්කුවා, යක්ඛිනීවා, යක්ක පෝතකෝවා, යක්ක පෝතිකායවා, යක්ක මහාමාත්තෝයා, යක්ක පාරිසජ්ජෝවා, යක්ක පවාරෝවා කියලා මේ කණ්ඩායම් ගණනාවක්. යකෙක්, යක්ෂණියෙක්, යක්ෂ පැටවෙක්, පැටවියක්, යක්ෂ මෙහෙකාරයෙක්, යක්ෂ පිරිසේ කෙනෙක්, ඒ යක්ෂ මහාමාත්‍යවරයෙක්. එතකොට අපිට පේනවා ඊ අය අතරත් යම් යම් ඒ උස් පහත්කම්, බල සම්පන්නකම් ඒවා තියෙනවා. එතකොට මේ අය එකතු කරගෙන ආවා. ඒ විදිහම තමයි නාගෝවා, නාගිනීවා, නාගපෝතකෝවා, නාගපෝතිකායවා, ඒ වගේ අර යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්දරව කියන මේ ආපු පිරිසෙම ඒ වගේ උස් පහත්කම් වෙනස්කම් තියෙනවා. හැබැයි මේ අය බුදුරජාණන් වහන්සේට ගෞරව කරපු ආකාරය ගැන මේ දේශනාවේ මුලින්ම පැහැදිලි වෙනවා. සමහර යක්කු බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නේ ඔවුන් බොහොම ධර්මයට අකමැති. සමහර යක්ෂයෝ ඉන්නවා තුනුරුවන්ට ගරු කරනවා. ඒ අය බුදුහාමුදුරන්ට වන්දනා කරලා බොහොම පක්ෂපාතී විදිහට පැත්තකින් හිටියා කියනවා. සමහරු ඇන්දෙවත් නැහැ කියනවා. නිකන් මම අසවල් යක්ෂයා. බුදුහාමුදුර ඉදිරියේ තමන්ගේ නංගොත් කියනවා. නිකන් තමන්ගේ බලය නිකන් ලොකුකම කියනවා වගේ මමයි අසවල් යක්ෂයා කියලා නිකන් බුදුහාමුදුර ඉදිරියේ කියලා වඳින්නේවත් නැතුව නිකන් පැත්තකින් හිටියා කියනවා. සමහරු ඇවිල්ලා එහෙම කියවන්නෙත් නෑ. නමුත් හරි බලාගමුකෝ කියලා වගේ අර නිකන් එක්කරගෙන ආවට අන්න ඒ විදිහට පැත්තකින් හිටියගෙන. සමහරු බොහොම පක්ෂපාතී බුදුහාඳුරන්ට වන්දනා කරලා ගෞරව කරලා ස්වාමිනී මං අසවල් කෙනා කියලා තමන්ගේ නංගොත් කියලා පැත්තකින් හිටියා කිය. එතනදී වෛශ්‍රවණ දෙවියන් මේ සේනාවන්, ඒ කියන්නේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්දරව කියන මේ අය එකතු කරගෙන ඇවිල්ලා බුදුහාඳුරන්ට කියන කතාවක් තියෙනවා. අන්න ඒක අපිට ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනී මේ අය එකතු කරගෙන ආවේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එහෙමනම් පැවිදි වෙච්ච
භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේලා විතරක් නෙමේ ඔබ ගිහි ශ්‍රාවකය හැටියට උපාසක උපාසිකා ඔබටත් මේක අදාළයි. වෛශ්‍රවණ දෙවියන් කෙනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස උබහන්සගේ ශ්‍රාවකයන් වන තෙරුවන් සරණ ගිය මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ට මේ යම්කිසි අමනුස්සේගේ මේ යකෙක් යක්ෂණියෙක් වේවා මේ යක්ෂනාග කුම්බාණ්ඩ ගාන්ධර මේ කාගෙන් හරි කරදරයක් ඇති වුණොත් හිරිහැරයක් ඇති වුණොත් බාධාවක් ඇති වුණොත් ඒ අයගේ පීඩාවක් ඇති වුණොත් ඒ අයගේ හිංසාවක් ඇති වුණොත් අන්න ඒ අයගෙන් ආරක්ෂා වෙන ක්‍රමය කොහොමද අපි ඒකට මැදිහත් වෙලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් අපි ආරක්ෂා කරන්නේ අපි කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට ආරක්ෂාව ආරක්ඛාය ගුත්තිය පහසු විහාරාය රැකවරණී පිණිස පහසු විහරණී පිණිස මේ ආඨානාටිය නම් වූ දහම් පරයායක් ඔබ වහන්සේ ඉදිරියේ කියන්නයි මේ ආවේ කියන. එතකොට මේ ආඨානාටිය දේශනාවේ මුල් කොටසේ බුදුහාමුදුරු අහගෙන ඉන්නවා. මේ කතාව කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ. බුදුරජාණන් වහන්සේ කතාවම අහගෙන ඉඳලා ඒක අනුමත කරලා භික්ෂුන් වහන්සේලාට පසුවදා සංඝයා එකතු කරලා කතාව කියනවා. වෛශ්‍රවණ දෙවියෝ කියනවා සාමීනී භාග්‍යතුන් වහන්සේ මේ යක්ෂයන් අතර මහානුභාව සම්පන්න යක්කු ඉන්නවා. බොහොම බල සම්පන්නයි. ඒ අය අතර බුදුහාමුදුරන්ට පැහැදිච්ච අයත් ඉන්නවා, අපැහැදිච්ච අයත් ඉන්නවා. මධ්‍යම අනුභාව යක්කු ඉන්නවා. ඒ අය අතරත් බුදුහාමුදුරන්ට පැහැදිච්ච අයත් ඉන්නවා, තුනුරුවන්ට අපැහැදිච්ච අයත් ඉන්නවා. නීච යක්කු ඉන්නවා කියන යක්ෂයෝ අතරත් ඉන්නවා. බොහොම නීච යක්ෂයෝ. බොහොම කිසිම බලයක් නැහැ. ඔය නිකන් ඉන්න යක්ෂයෝ ඉන්නවා. ඒ අය අතරත් තුනුරුවන්ට පැහැදිච්ච අයත් ඉන්නවා, අපැහැදිච්ච අයත් ඉන්නවා. වෛශ්‍රව දෙවියෝ කියන ස්වාමීනි මේ යක්කු අතර වැඩි පිරිසක් තුනුරුවන්ට ගරු කරන්නේ නැහැ. තුනුරුවන්ට පැහැදීමක් නැහැ. ඒකට හේතුව මොකද්ද? අන්න හේතුව කියනවා. ඒ හේතුව වර්තමාන සමාජයේ යක්කු විතරක් නෙවෙයි මිනිසුන්ටත් ගලපල බලන්න. වෛශ්‍රවන් දෙවියෝ කියන ස්වාමීනි මේ යක්කු යක්ෂුනි මේ අමනුෂ්‍යෝ කියන්නේ ප්‍රාණඝාතයේ යෙදෙන පිරිසක්. ඒ අය ප්‍රාණඝාතයට කැමති, අකුසල් කරන්න කැමති. හැබැයි බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දහම් දේශනකොට අන්න අර ප්‍රාණඝාතයට කැමති යක්කු ඒකට කැමති නැහැ කියන. ඊළඟට මේ අමනුෂ්‍යෝ හොරකමට කැමති. හොරකමට තමයි ඔවුන්ගේ හිත නැඹුරු වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි හොරකමේ වලකින්න කියලා බණ කියනවට මේ යක්කු කැමති නැහැ. දැන් ඔබ බලන්න සාමාන්‍යයෙන් හොරකමම ජීවිතේ කරගත් හොරකමෙන්ම යැපෙන කෙනාට හොරකමේ ආදීනව ගැන කියනකොටත් මග හරිනවා. ඔය බණ හරියන්නේ ඕවා හරියන්නේ නැහැ කියලා මග හරිනවා. සමහරවිට ඒවා කියනවටත් කැමති නැහැ. ඇයි? යාගේ ජීවිතයේ ආස හොරකම තමයි යාගේ ජීවිතේ. ඊළඟට මේ වෛශ්‍රව දෙවිය කියන සාමීනී භාග්‍යතුන් වහන්සේ මේ යක්කු යක්ෂණිය කියන්නේ වැරදි කාම සේවනයේ දෙනවා. ඔවුන් කිසිම චාරයක් නැහැ, සල්ලාල ජීවිත ගත කරනවා. ඔවුන් ඒකට ආස කරනවා, ඇලුම් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ බණ කියනවට ඒ සීල ගැන කියනවට මේ යක්කු කැමති නැහැ කියන. ඊළඟට මේ යක්කු කියන්නේ බොරුවෙන්ම ජීවත් වෙන හැම වෙලාවෙම මිනිස්සු රවට්ටන්න හැම වෙලෙම ඕනම කෙනෙක් රවට්ටන්න උත්සාහ කරන බොරුවෙන් ජීවත් වෙන පිරිසක්. හැබැයි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවටවත් ඔවුන් කැමති නැහැ. ඒ නිසා තුනුරුවන්ට වෛර කරන. ඊළඟට මේ අමනුෂ්‍යයෝ කියන්නේ මත්පැන් මඩ්‍රව්‍ය ඒවට ආස කරන. ජීවත් වෙලා ඉන්න කාලෙත් ඒවෑම යෙදිලා මැරුණට පස්සෙත් ඒවට කැමති. බීබදු පුද්ගලයන්ව ඇසුරු කරගෙන බොහෝ එවැනි අමනුෂ්‍ය ජීවත් වෙනවා. සමහරවිට මත්පැන් ඒවා ආග්‍රහණය කරන. ඔවුන් ඒවට කැමති. එතකොට ඒ කෙනා කැමති නෑ. අර බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ බණ කියනකොට කියනවා ඉවෙන් වලකින්න කියලා. අන්න එතකොට අකමැති. එතකොට කියනවා පන්සිල් පංචශීලේ රකින්න නැති කෙනා සීල ගැන කියනවට කැමති නෑ කියලා. අන්නේ නිසයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ යක්කු යක්ෂණු මේ අමනුෂ්‍ය බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට අකමැති. ඒ අකමැතිකම නිකන් ඉන්නව නෙමෙයි. අන්න කියනවා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ යනකොට මේ අය මොකද කරන්නේ? ගච්ඡන්තෝ අනුගච්ඡේය. ඒ අය පස්සෙන් ගිහිල්ලා හිරිහැර කරන්න උත්සාහ කරන.
ටිතෝ අනුටිතේ. ඒ අය නතර වෙලා ඉන්නකොට ඒ අනුව මර අමනුසය පස්සෙන් ඇවිල්ලා හිරිහැර කරන්න උත්සා කරන. නිසින්නවා නිසී දෙයි වාඩි වෙලා හිටිය තර අමනුසය ඒ අසලින්ම ඉඳගෙන එයාට කරදර බාධා කරන්න උත්සාහ කර. සයානවා සයානේය. අමනුසයයා ඇසුරෙන් ඇවිල්ලා ළඟට ඇවිල්ලා හිරිහැර කරන්න උත්සාහ කරන නිදාගන්න ඉරියව්වේ. අන්නේ වැනි අවස්ථාවල කියන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට අනිත් අය ගැන කතාවක් නෑ. මෙතන වෛශ්‍රවණ දෙවියන් කියන්නේ තෙරුවන් සරණ ගිය පංචශීලය රකින ධර්මාවබෝධයට වීරිය වඩන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට යම් අමනුසේ කිරිහැර පීඩා කරන්න හදනවා නම් අපි කොහොමද ඒ අයව ආරක්ෂා කරන්න කියන ක්‍රමය. අනිත් අය ගැන කතාවක් නෑ. සීලයක් නැති ධර්මයක් නැති ගුණ ධර්මයක් රකින් නැති කෙලෙස්වලම ජීවත් වෙන කෙනා අර යක්කු යක්ෂණිය අමනුෂ්‍ය එක්කම තමයි. එතකොට වෛශ්‍රවණ දෙවියන් හරි දෙවියන්ගේ පිහිටක් හරි තියෙන්නේ මේ අමනුෂ්‍ය කරදර වලින් බේරෙන්න ධර්මයේ හැසිරෙන කෙනාට. අන්න එතනදී දැන් අපිට වැදගත්ම දෙයක් තමයි වෛශ්‍රවණ දෙවියන් කොහොමද ඒ දෙවියන්ගේ පිහිට ඉල්ලන්නේ කියලා බුදුහාඳුරන්ට කියන. ඒ තමයි වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි එවැනි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙකුට මෙහෙම අමනුෂ්‍ය පස්සෙන් එනවා නම් කරදර කරනවා නම් හිරිහැර කරනවා නම් එයා තුනුරුවන් වන්දනා කරලා සත්බුදුවරුන්ට වන්දනා කරන්න. බොහොම ලස්සන ගාථා ටිකක් තියෙන ඔබ පිරිත් පොත අරගෙන පිරිවානා පොත් වහන්සේ තුල ආටහනාටි සූත්‍රය පෙරලගෙන යනකොට ඔබට ඒ ගාථා ටික කටපාඩම් කරගන්න පුළුවන්. විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතු අන්න ඒ වගේ ගාථා ටිකක් තියෙනවා. විපස්සි බුදුහාඳුරු විපස්සි සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලා සිහිපත් කළ වන්දනා කරන්න කියන සත්බුදුවරු. එතන සත්බුදුවරු කියන්නේ කල්ප 91ක් තුල මේ ආසන්නම කල්ප 100 තුල මේ ලෝකෙ මේ විශ්වයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා හත් නම. මීට කල්ප 91කට පෙර විපස්සි බුදුහාඳුර පහළ වුණා. ඊට පස්සේ මීට කල්ප 31කට කලින් සිකී වෙස්සබූ කියන බුදුවරු දෙනම එකම කල්පේ පහළ වුණා. ඊළඟට මේ මහා බද්ද කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප අපි සරණ ගියේ ගෞතම බුදුහාඳු. එතකොට මේ සත්බුදුවරුන්ට වන්දනා කරලා බුදුන් ඇඳලා වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. කොහොමද කියන්නේ? මේ අමනුස්සය මගේ පස්සෙන් එනවා. මට කරදර කරනවා. මං යනකොට මගේ පස්සෙන් එනවා. මං වාඩි වෙලා හිටියත් මේ අමනුස්සය මා ඇසුරේ ඉඳගෙන මට හිරිහැර කරනවා. මං නිදාගන්න ගියත් මේ අමනුස්සය මට කරදර කරනවා. අනේ දෙවියනේ මාව මං තෙරුවන් සරණ ගිය කෙනෙක්, මං බොහොම සිල්වත් කෙනෙක්, තමන්ගේ ගුණධර්ම සිහි කරලා වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. එතකොට අපි දෙවියන්ගෙන් තමයි ඉල්ලීමක් කරන්නේ මේ අමනුස්සයාගෙන් මාව බේරලා දෙන්න. වෛශ්‍රවණ දෙවියෝමයි මේක කියන්නේ බුදුහාමුදුරු ඉදිරියේ. ඒ වෙලේ වෛශ්‍රවණ දෙවියන් කියනවා, ස්වාමීනි ඒ විදිහට අපිව සිහිපත් කරලා අපෙන් ඉල්ලද්දී අපි ඉදිරිපත් වෙනවා. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ව ආරක්ෂා කරලා දෙනවා. මේ යක්කු යක්ෂණියෝ මේ අමනුෂ්‍යයන්ගෙන් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙකුට කරදරයක් බාධාවක් ඇති වුණොත් අපි ඒ අයව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. අපි ඉදිරිපත් වෙලා අපි ඒ යක්කුන්ට මෙන්න මේ විදිහට ඒ අයට කටයුතු කරනවා. ඒ කරන හැටිත් ඒ දේශනාවේ තියෙනවා. ඒක තියෙනවා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන ඒ අමනුෂ්‍යයන්ට වෛශ්‍රවණ දෙවියන් ඉස්සල්ලා බොහොම තදින් අවවාද කරන මේක කරන්න එපා. ඒ අවවාද කළා නිකා ඉන්නේ. ඒ අයගේ වරප්‍රසාද කපා හරිනවා කියලා. ඒ වරප්‍රසාද හැටියට තියෙනවා වෛශ්‍රවණ දෙවියන්ගේ අවසරයක් ගන්න ඕන කියනවා. ඒ යක්ෂයන්ගේ ආලක මන්දා කියලා රාජධානියක් ගැන විස්තර කරනවා. යක්කු යක්ෂණියෝ විවාහ වෙන, විනෝද වෙන, ඔවුන් සතුටෙන් ඉන්න ඒ රාජධානියේ උයනට යන්න. හැබැයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා කරන අර අමනුෂ්‍යයන්ට වෛශ්‍රවණ දෙවියෝ ඒවට අවසර දෙන්නේ නැහැ කිය. ඊළඟට දෙවියන්ගේ අයට බොහොම බලසම්පන්න විදිහට බොහොම සැරෙන් අවවාද කරලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන. එහෙම කියලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ස්වාමීනි මේ යක්කු අමනුෂ්‍ය අතර බොහොම හිතුවක්කාර දෙවියන් කියන එකවත් අහන්නේ නැති බොහොම දරුණු යක්කු ඉන්නවා කියන අපිටවත් කීකරු නැහැ. අපි කොච්චර එපා කිව්වත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා කියලා දෙවියන් අණ කරත් ඒ අණට පිටින් ගිහිල්ලත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන බොහොම අමනුෂ්‍යෝ දරුණු යක්කු ඉන්නවා කියන ඒක මේ වගේ කියලා උපමාවකුත් කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නගරේ සේනිය බිම්බිසාර රජුරෝ තමයි රජගහනුවර පාලකයා. රජ්ජුරෝ නීති පනවන ප්‍රාණඝාත කරන්න එපා, ඒ කියන්නේ මිනි මරන්න එපා, කරොත් මෙන්න දඬුවම.
හොරකං කරලා අහුනොත් මෙන්න දඬුවම. මේ වගේ වැරදි වැඩ රාජද්‍රෝහි වැඩ කරොත් මෙන්න දඬුවම කියලා රජ්ජුරුවෝ රටේ යහපත වෙනුවෙන් නීති දාලා තියෙනවා. හැබැයි මේ නීති කඩන අපරාධකාරයෝ හොරු මංකොල්ලකාරයෝ මේ රාජ්‍ය තුල නැතුව නෙමෙයි ඉන්නවා. ඒ අය රාජද්‍රෝහීන් කියන. හැබැයි අහුනොත් රජ්ජුරුවෝ ඒ අයට දඬුවම් දෙනවා. සාමිනී ඒ වගේ තමයි අපිත් යක්කුන්ට මේ විදිහට කරන්න එපා කියලා නීති දැම්මට අපි කියන එකවත් පිළිගන්නේ නැතුව බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න ඉදිරිපත් වෙන දරුණු යක්කුත් නැතුව නෙමෙයි කියලා. එවැනි අවස්ථාවක අර අවවාද කරලා හොඳින් කියලා අහන්න නැත්නම් අපි දෙවැනි අවස්ථාවේ ඊළඟට අපි කරන්නේ ඒ අයට දඬුවම් කරනවා. සාමීනී එවැනි වෙලාවක බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් මෙන්න මේ විදිහට කියලා ඒ ඉල්ලීම කරන්න කියනවා. ආටානාටි සූත්‍රය තියෙනවා. ඔබට දිගට දිගට යක්ෂයෙක්ගෙන් අමනුෂ්‍යයෙක්ගෙන් කරදර වෙනවා නම් ඔබ බුදුන් ඇඳලා දෙවියන්ට කියලාත් වැඩි හරි ගියේ නැත්නම් අන්න ඔබ ඊළඟට මොකද කරන්නේ? හඬ නගා කියන්න කියනවා යක්ෂ සෙම්පතිවරුන්ට. යක්ෂ සෙම්පතිවරු කියන්නේ මේ යක්කුන්ට දඬුවම් කරන වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න බොහොම බලසම්පන්න යක්ෂ සේනාධිපතිවරු පිරිසක්. එයාගේ නම් පව ආටානාටි සූත්‍රයේ තියෙනවා. ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ, භාරද්වාජෝ, චන්දනෝ, කාමසෙට්ටෝ, නින්නිගණ්ඩු, නිගණ්ඩු, චිත්තසේන, ආලවක, සාතාගිරි, හේමවත, ඔය වගේ නම් ගණනාවක් තියෙනවා. එයා අතර සෝවාන් වෙච්චයි මේ සාතාගිරි හේමවත ධර්මාවබෝධය ලබපු ආලෝක යක්ෂයෙක් ගැන තියෙනවා. එතකොට එයා බොහොම බලසම්පන්නයි. ඒ අයට නම් වශයෙන් කියලා මෙන්න මෙහෙම කියන්න. අයං යක්කෝ ගන්හාති, මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති, මේ යකෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති, මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහෙටේති, මේ යකෙක් මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති, මේ යකෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති, මේ යකෙක් මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති, මේ යක්ෂයා මාව අතහැරින් නැතුව මට දිගටම වද දෙනවා. අනේ මට කරදර කරනවා, මාව බේරලා දෙන්න මේ යක්ෂයාගෙන් කියලා අර යක්ෂ සෙම්පතිවරුන්ට කියන්න කියනවා. අන්න ඒක තමයි ඊළඟ ක්‍රමය. සාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට මොකද වෙන්නේ? අර බුදුන් සරණ ගිය ධර්මයේ හැසිරෙන බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෙකුට හිරිහැර පීඩා කරන අමනුෂ්‍යව යක්ෂ සෙම්පතිවරු ඇවිල්ලා ඇදගෙන යනවා කියලා. ඒ ගිහිල්ලා දඬුවම් කරනවා. සමහරවල් රත් වෙච්ච ගිනි කබල් ඔහුගේ ඔළුවේ තියලා දඬුවම් දෙනවා කියන. උල් වලින් අනිනවා කියන, ඇස් උගුල්ලනවා කියන. ඒ කාලේ කියන්නේ යක්කු යක්ෂයන්ට දඬුවම් දෙන හැටි කියන. අන්න ඒ විදිහට හරි දඬුවම් කරලා දඬුවමෙන් හරි මොකද කරන්නේ? බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ව අපි ආරක්ෂා කරලා දෙනවා කියන. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඒක හරිද කියලා. මොකද දඬුවම් දෙනවා කිව්වම කෙනෙක් සමහරලාට හිතන්නේ බුදුහාමුදුරු ඉදිරියේ මේ කතාව කිව්වලු දඬුවම් දෙනවලු එක හරිද කියලා. ඒක තමයි ලෝක පාලන ක්‍රමය. දැන් මනුස්ස ලෝකේ හිතන ওই ක්‍රමේ නෙමෙයි තියෙන්නේ. කවුරු හරි වැරදි වැඩ කරනවා නම් ඉස්සල්ලාම කරන්නේ ඔහුට අවවාද කරනවා. දැන් හිතන්න ගමේ ඉන්නවා කියලා නිකන් කරදරකාරී. ඔබට නිතර කරදර කරන අර අමනුස්ස කතාවම ඔබ නිකන් ඔබට ගලපලා බලන්නකෝ මෙහෙම. ඔබ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ගමේ ඉන්නවා කියන ගේ ඉස්සරහින් හූ කියාගෙන යනවා, බනිනවා, ගෙට ගල් ගහනවා, පාර යනකොට ඇඟේ හැපිලා යනවා, හරි බලාගමු කියනවා, උඹලට ඉන්න දෙන්නේ නැහැ කියනවා මේ ගමේ. දැන් එතකොට මේ වගේ කවුරු හරි කරදරකාරයෝ ටිකක් ඉන්නවා. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ ඉස්සල්ලාම කරන්නේ මේක හොඳින් විසඳ ගන්න බැයි නම් ඔබ පොලිසිය යනවා. සාමාන්‍ය රටක තියෙනවනේ මොකක් හරි නීතියානුකූල ක්‍රමයක්. පොලිසියට ගිය ගමන් ඉස්සල්ලාම පළවෙනි පාර කරන්නේ පොලිසියෙන් අර දෙගොල්ලෝ කැඳවනවා. කැඳවලා කරන්නේ අවවාදයක් දෙනවා. ඉස්සල්ලා එන්ට්‍රිය ලියාගෙන කැඳවලා අවවාද කරනවා. මෙන්න මෙහෙම කියනවා, මේ කරුණු හොයලා කියනවා, ආයි මේ මිනිස්සුන්ට කරදර කරොත්, ආයි මේ මිනිස්සුන්ට හිරිහැර කරොත් අල්ලලා හිරේ දානවා, උසාවි දානවා. ඒ නිසා ආයි අහුවෙන්න එපා කියලා ඔන්න අවවාද කරනවා. ඒක හරියට අර වෛශ්‍රවණ දෙවියන් අර යක්ෂයන්ට අවවාද දෙනවා වගේ. ආයි මේක කරන්න එපා කියලා අවවාද. හැබැයි ඕක අහන්නේ සමහරු ඉන්නවා, හරි උඹලා පොලිසිය ගියානේ, හරි බලාගමුකෝ දෙන්න වැඩේ කියලා අර මිනිස්සුන්ට දැන් තවත් ඊට පස්සේ කරදර කරනවා. එතකොට මේ මිනිස්සු මොකද කරන්නේ? ආයි ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? පොලිසියෙන් කරන්නේ මේ පුද්ගලයාව අල්ලලා එක්ක හිරේ දාන, උසාවි දාන. උසාවියෙන් කරන්නේ දඬුවම් දෙන එක.
සමහරලාවට මාස ගාන කිරේ දානවා, රිමන් කරනවා, දඬුවම් දෙනවා. සාක්කිය අහලා දඬුවම දෙනවා. ඉස්සර දඬුවම් ගැන ඇහුවොත් ඔබට පුදුම වෙයි. ධර්මානුකූල බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ඉස්සර රජවරු දීපු රාජ දඬුවම් දස වදේ කියලා තියෙනවා. ඒවා අහගෙන ඉන්නකොටත් ඇඟ හිරි වැටෙනවා. ඉස්සර රජවරු දඬුවම් දීපු හැටි මිනිමරුව අපරාධකාරය හොරු වැරදි වැඩ කරපු මිනිස්සු අල්ල සමහරවල් අතක් කපනවා කිය. එක්ක අත් දෙක කපනවා. කකුල් දෙක කපනවා. පොළොවේ වල්ලල ඇතාලව්ව පාගවනවා කිය. උල ඉඳවනවා කියන සනීපද කියලා හිතන්නේ උලක් ඉඳවනකොට. ඉස්සර ඔබත් අහලා තියෙන උල තියෙනවා කියලා. එතකොට මේ රජවරුන්ගේ කාලේ මිනිස්සුන්ට දඬුවම් දීපු හැටි. එතකොට හිස ගසා දමනවා, උල ඉඳවනවා. සමහරලාට යටිපතුල් පළල ගිනි පොකුරුට ඇවිද්දවනවා කියන. එතකොට ඔය වගේ වද දෙනවා. ඒ කාලේ ඒ වද හිංසා කරනවා. ඒ කියන්නේ ඒව තමයි රජවරු වැරදිකාරයන්ට ඉස්සර දීපු දඬුවම්. ඒ දඬුවමෙන් තමයි මිනිස්සු වැරදි වලින් වළක්වලා යහපත් ජීවිත ගත කරන මිනිස්සුන්ට තමන්ගේ රටේ රාජ්‍ය තුල නිදහසේ අර මිනිස්සුන්ගෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න රජවරු ඒ නීති රීති දඬුවම් තුල තමයි පරිසරයක් හදලා දීලා තියෙන්නේ. එතකොට හොඳ මිනිස්සු, නරක මිනිස්සු, අපරාධකාරයෝ, වැරදි වැඩ කරන මිනිස්සු ඊළඟට ඒ අයට දඬුවම් දෙන ක්‍රම නීති, රාජ නීති, රාජබටි ඕවා ඒ කාලෙත් යම් කිසි රජුරු අංගහිරගේවල් ඕවා තිබිලා තියෙනවා. එතකොට ඒක සාමාන්‍ය මනුස්ස ලෝකයේ අදත් තියෙන ක්‍රමය. අමනුෂ්‍ය අතර පවා අපිට නොපෙනෙන මේ යක්ෂයෝ අතර පවා ඒ අය පාලනය කරන ඒ ක්‍රමවේදයක් තමයි එතන වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ මේ කතාව කෙටියෙන් ආටානටි සූත්‍රයේ තියෙන කතාව මේ. බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන සතර වරන් දෙවියන් අර අමනුෂ්‍ය එකතු කරගෙන ඇවිල්ලා යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන බුදුහාඳුරන්ට කියන්නේ ස්වාමිනී ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අයගෙන් කරදරයක්, බාධාවක්, හිරිහැරයක් ඇති වුණොත් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. ඉස්සෙල්ලා පළවෙනි දේ තමයි සත්බුදුවරුන්ට වන්දනා කරලා තමන්ගේ ගුණ සිහි කරලා හොඳ සීලයක පිහිටලා වෛශ්‍රවන් දෙවියන්ට කියනවා මේ අමනුස්සයෙක් මගේ පස්සෙන් එනවා, මං යනකොට මගේ පස්සෙන් යනවා, මං වාඩි වුණා හිටියත්, හිටගෙන හිටියත්, නිදාගන්න ගියත් මට කරදර කරනවා, අනේ මාව බේරලා දෙන්න, මේ අමනුස්සයාගේ මාව ආරක්ෂා කරලා දෙන්න, මම මෙහෙම ගුණයහපත් කෙනෙක් කියලා කියනවා. එහෙම කියද්දි කියද්දි දෙවියන් ඊට පස්සේ ඒ අමනුෂ්‍යයට අවවාද කරනවා, ඔහුගේ වරප්‍රසාද කපා හරිනවා. ඔහුට අවවාද කරත් කියන දේ අහන්න නැතුව බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර දිගට දිගට කරදර කරනවා නම් යක්ෂ සෙම්පතිවරුන්ට හඬ නගා කියන්න කියලා, මාව බේරලා දෙන්න කියලා. අන්න එතකොට යක්ෂ සෙම්පතිවරු අර අමනුෂ්‍යයව ඇදගෙන ගිහිල්ලා ඔහුට දඬුවම් කරලා බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ව ආරක්ෂා කරලා දෙනවා කියලා. ඔහෙම කියලා වෛශ්‍රවණ දෙවියන් කෙනා සාමීනී භාග්‍යතුන් වහන්සේ අපි මේ ආවේ තථාගතයන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව ගැන මේ යක්ෂයෙක්ගෙන් අමනුෂ්‍යයෙක්ගෙන් කාගෙන් හරි මේ ධර්ම මාර්ග ගැන ශ්‍රාවකයෙකුට හිරිහැරයක් වුණොත් ඒ අයව ආරක්ෂා කරන්න අපි පෙනී ඉන්නවා. අපි මෙන්න මේ විදිහට ඒ අයව ආරක්ෂා කරනවා කියලා ඔබ වහන්සේ ඉදිරියේ කියලා යන්නයි මේ ආවේ. බුදුරජාන් වහන්සේට මේ කතාව වෛශ්‍රවණ දෙවියන් කියලා අර ආපු පිළිවෙලට වන්දනා කරලා අතුරු දහන් වුණා. අර යක්කු අමනුෂ්‍යයෝ ඒ විදිහටම නොපෙනී ගියා. දැන් මේ කතාව බුදුරජාණන් වහන්සේ අහගෙන හිටපු කතාව. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරා. රැස් කරලා අර කතාව ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ බුදුමුවින් සංඝයාට දේශනා කරා. ඒ නිසා තමයි අද පිරිත් පොත ගත්තාම දැන් බොහෝ දෙනෙක් මේක නොදන්න නිසා මේ එකම කොටසයි ආයි ආයි තියෙන්නේ කියලා හිතන්නේ. පිරිත් පොතේ ඔය කතාව දෙපාරක් තියෙනවා. පළවෙනි පාර තියෙන වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට කියන ඔය සම්පූර්ණ මුළු කතාව විස්තරේම තියෙනවා. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා ඔය කතාව ඒ විදිහටම බුදුමුවින් කියනවා. මහණෙනි ඊයේ රාත්‍රී මේ විදිහට සතර වරන් දෙවියන් මේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගාන්ධාර මේ ඈත් එක්ක ආවා, මෙන්න මේ කතාව කිව්වා. මහණෙනි ඔබ වහන්සේලා මේක මතක තියාගන්න, ධාරණය කරගන්න. මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යම් කිසි අමනුෂ්‍යයෙක්ගෙන් කරදරයක්, බාධාවක්, හිරිහැරයක් ඇති වුණොත් යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්තරමේ ඕනම අමනුෂ්‍යයෙක්ගෙන් කරදර, බාධා, හිරිහැර ඇති වුණොත් මේ ක්‍රමේ අනුගමනය කරන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ සංඝයාට පසුවදා සංඝයා රැස් කරලා බුදුමුවින් දේශනා කරා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ අනුමත කරා මේ ක්‍රමේ. එහෙනම් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට
අමනුස්්‍යයන්ගෙන් වෙන කරදර බාධා විපත්වලින් ආරක්ෂාවෙන ක්‍රමේ තමයි ආටානාටය සූට්‍රතිය. එදකොට මේ දේශනාව සමහල්ලාට ඔබට මේක පිරිත්පොත ගත්තා හම පාලි භාසාාවෙන් ඔබට මේක තේරෙන් ඇතිවෙන්න පුළුවන්. ආටානාටයකිලින් වචනය ඇහෙනකොට පොඩිකාලින සමහලට අහල ඇති පිරිත්්ගෙවල්ල ලැහිල ඇති. එතකොට ඔබ සමහල්ලාට යම් සිංහල සරල පරිවර්තනයක් තියෙන පිරිත් පොතක් හරි අරගෙන මේක හොඳට කියවල මේක අදහස තේරුම් ගන්න මොකක්ද මේ තියෙන්. ඒ තේරුම් ගත්තට පස්සේ මේක තියෙන මේ ධර්මමාර් ගැන ශාවකයන්ට අපිට නොපෙනෙන බලවේගවලින් මේ අමනුස්සේගේ යක්ෂයගෙන් කරදරයක් වෙනවා නම් ආරක්ෂාවෙන ඒ අයි ආරක්ෂා කරන ක්‍රමේ. එහෙමනම් අපිට පේනවා අපේ ජීවිතවල මේ සංසාරයේ මේ මනුස්සේ ලෝකයින් අපි විතරක්න මේ ජීවත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් තියෙන මනුස්ස ලෝක කියන්නේ එකක්. සතරාපායක් තියෙනවා නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. ප්‍රේත කොටස් කොච්චර ඉන්නවද? නොපෙනෙන සත්වය කොච්චර ඉන්නවද? තිරිසන් සත්වය කොච්චර ඉන්නවද? ඊළඟට දිව්‍ය තල, රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපී බ්‍රහ්ම තල. එතකොට මේ අපිට ඇහැට නොපෙනෙන දිව්‍ය තල, බ්‍රහ්ම තල, අරූපී බ්‍රහ්ම තල, අමනුස්ස කොටස්, නිරේවල් අපි කවුරු දැකපු දේවල් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක. අපිට ඒ දිවස නැති වුණාට බුදුරජාණන් වහන්සේ දිවසින් බුදු ඇසින් උන්වහන්සේගේ බුද්ධ ඥානයන් වලින් උන්වහන්සේ අවබෝධ කරලා දැකලා අපට දේශනා කරා. ඔබටත් භාවනා කරලා හිත වඩලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ක්‍රමයට භාවනා කරොත් ඔබටත් ඒ හැකියාව නැති කරගෙන ඒ දේවල් ඔබටත් ප්‍රත්‍යක්ෂ කරගෙන දකින්න පුළුවන්. ඒ ක්‍රමෙත් බුදුහාමුදුර අපිට කියලා දුන්නු. ඒ නිසා මේ අමනුස්සයන්ගෙන් අපිට බාධා කරදර ඇතිවෙන්න පුළුවන් මේ යන ගමනේ. මේ සසරි කොච්චර අපිට කරදර වෙලා ඇද්ද? පිංගතුනි අංගුත්තර නිකාය සඳහන් වෙන අනාගත බය සූත්‍රය. අනාගත බය සූත්‍රය. ඒ දේශනාවේ බුදුහාමුදුර පෙන්නනවා මහණෙනි මෙන්න මේ විදිහට හිතලා අනාගතය ගැන බියක් ඇති කරගෙන වීරිය වඩන්න. ඒ බිය ඇති කරගන්න වීරිය වඩන්න. ඒ තමයි කෙලෙස් සහිතව ප්‍රමාද වෙවි ජීවත් වෙද්දි කොයි මොහොතේ මාව අමනුස්සයෙක්ගේ ගොදුරක් වෙයි දන්නේ කියලා හිතන්න කියලා. පස්සේ බැරියයි සිල් රකින්න ඕය භාවනා කරන්න ඕවට කල් තියෙනවා කියක ඉන්න අතරේ කොයි මොහොතේ හරි අමනුස්සයෙක්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. ඊට කලින් මං අප්‍රමාදීව ධර්මී පිහිටලා සිල්වත්ව ගුණවත්ව මගේ ආරක්ෂාව හදාගන්න. මම අමනුස්සයෙක්ගෙන් අනතුරක් නොවෙන විදි ආරක්ෂිත භාවනාවෙන් සීලෙන් මගේ ජීවිතේ මං ආරක්ෂා කරගන්න. මං කොහොම හරි මේ භයානක සසරින් ගැලවිලා යනවා. කාගෙවත් ගොදුරක් වෙන්න කලින් කියලා වීරිය වඩන්න කියලා. එහෙමනම් අපිට පේනවා මේ යන සංසාර ගමනේ ඒ අනතුර විපත අපිට තියෙනවා අපේ ඇස් දෙකට නොපෙනුනාට. ඒ නිසා ඒ වෙනුත් ආරක්ෂා වෙන ක්‍රමේ ධර්මානුකූල බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒක නොදන්න කෙනා තමයි බොහෝ වෙලාවට නොයේක් තැන්වල ගිහිල්ලා තමන්ගේ ජීවිතේ තව තවත් විපතට අමාරුවේ වැටෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ හැසිරෙන කෙනාට දෙවියන්ගේ පිහිට තියෙනවා. සතරු ආරං දෙවියන්ගේ ඒ අයගේ ආරක්ෂාව පිහිට රැකවරණේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාට තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සීලයෙන් ශක්තිමත් වෙන්න, මෛත්‍රිය වඩන්න, මෛත්‍රියෙන් ශක්තිමත් වෙන්න. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතය තුළ ඒ ආරක්ෂාව රැකවරණය ධර්මානුකූලව හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද ඔබට මේ ධර්මානුශාසනාව විශේෂයෙන් කියලා දුන්නේ මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක්, බාධාවක්, හිරිහැරයක්, විපතක් ජීවිතේ ඇති වුණොත් ධර්මානුකූලව අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? ඉතින් ඒ නිසා ඔබට මේ දේශනාව, මේ කාරණා හොඳට ජීවිතේට ගලප ගන්න, ප්‍රායෝගික ජීවිතයේ තුල ගලපාගෙන දවසෙන් දවස පියවරෙන් පියවර හරි ඔබ සීලෙන් ශක්තිමත් වෙන්න, මෛත්‍රිය පුරුදු කරන්, භාවනා වඩන්, ගුණධර්මයෙන් ශක්තිමත් වෙන්න ඔබට විශාල ආරක්ෂාවක්, රැකවරණයක් ඔබේ ජීවිතයේ තුල ධර්මයේ තුලින් හදා ගන්න පුළුවන්. ඉතින් මේ පිණිස ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ, සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඌරගස් මං හන්දිය කොරකීන ලිපිනේ පදිංචි ජූනි මාස 11 වෙනි දින 5 වෙනි උපන්දිනයේ සමරන ශේනුලී දහම්සා දියණියට නිදුක් නිරෝගී සම්පත්තිය,
තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. වාසනාවන්ත පුණ්‍යවන්ත උපන්දිනයක්ම වේවා කියන උතුම් සෙත් ප්‍රාර්ථනාව අද ධර්මානු ශාසනාව ප්‍රධාන අරමුණු අතර සඳහන් වෙනවා. ඒවගේ මේ ධර්මදානමය කුසල බලයෙන් ෂේනුලී දහම් සාධියනියට දීත්තිමත් අනාගතයක් උදාවේවා. පුුණ්්‍යවන්ත ජීවිතයක් ගත කරන්න ඒ දියනියට අනාගතයේ වාසනාව සැලසේවා කෙන උතු මාශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේ උපන්දිනය වෙනුවේ සුභ පැතුන් එක් කරන්නේ ෂේනුලී දහම් සාධියනියගේ ආදරණිය පියාණන් නිරෝෂ් වික්‍රමනායක දයාබර පියාණන් ඒවගේම මෑනියන් සුරංගි මහත්මිය ඇතුළුේ පවුලේ සියලු දෙනා එකතු වෙලාද මේ ධර්මානුශාසනාව සිදු කරලා ඒ දියණියට ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ අය නමින් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියන චේතනාවෙන් මියගේ ඥාතීන්ට පින් දීමත් සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ධර්මදේශකයන්න් වහන්සේ පූජනී ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම ධර්මශ්‍රවණය කර ලක්වාසි ලොවාසි හැම දෙනාටම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව අද ධර්මානු ශාසනාවේ ප්‍රධාන අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් විශේෂයෙන් ගයන් දුෂ්‍යන්ත මහත්ම ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඌරගස් මංහන්දිය කොරකීන ලිපිනේ පදිංචි ජුනි මාස 11 වන දින පස්වන උපන්දිනයේ සමරන ෂෙනුලී දහම්සා දේනියට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයකට සෙත්පතා ආශිර්වාද කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් ෂෙනුලී දහම්සා දේනියට ග්‍රහදොස් අපල ඇතනම් ඒවා දුරු වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. එවිනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ෂෙනුලී දහම්සා දියණියගේ ආදරණීය පියාණන් වන නිරෝෂ් වික්‍රමනායක මහත්මා සහ සුරංගි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සිදු කළා වූ මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට 0718 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0718 57 57 13 0718 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා